තමුසේ මගේ කම්මුලට ගැහුවා. ඒ කම්මුල් පාරේ තෝංකාරය තාමත් මගේ කන් දෙකේ රැව් දෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. තමුසේගේ මුළු ජීවිතේ පුරාම වරින් වර තනින් තන ඒ දෝංකාරය තමුසටත් ඇහිවි. පසට පසහා ලයට ලයහා එතුව සතුනා ජීවිතේ. තම කුසලතාව වේදිකාවට සිනමාවටත් එකලෙස දායාද කරමින් තිරයේ දුෂ්ටත්වයට පෞරුෂයක් එක්කල අයෙක් වේ නම් ඒ අනිවාර්යයෙන්ම මර්වින් ජයතුංගයි. 1940 මාර්තු 9 වෙනිදා උපන් පිටියේගේ මර්වින් පියදාස ජයතුංග මොරටුව තම වාසභූමිය කරගත්තා. සංගීතයට මහක් ඇල්මක් දක්වූ ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාවකින් සිය ජීවිතය ආරම්භ කළා. ඒ වකවානුවේදීම හෙන්රි ජයසේනයන් හමු වූ පසු ඔහු වේදිකා රංගනයට යොමු වුණා. ප්‍රකට හුණුවටේ කතාව අපට පුතේ මගක් නැතේ ඒකාධිපති හිඟන කොල්ලා මනමේ ආදී දෙවන්ත වේදිකා සෙවණැල්ලක් ඔහුට වැටී තිබුණා. ඒ පරිචය නිසාම වේදිකාව පිළිබඳ අධ්‍යයනය සඳහා ඔහු ජර්මනිය බලා පිටත් වුණා. හෙළවුඩේට පා තැබූ ඔහු වඩාත්ම ජනප්‍රිය වුණේ සටන් නළුවෙකු ලෙසයි. ඒ 1977 තිරගත වූ පෙම්බරමදු, චණ්ඩිපුතා සහ විශ්මය යන ඔහුගේ මුල්ම චිත්‍රපටවලින් අමල් බිසෝ, රක්තා, සාගරයක් මැද, රිදී තැල්ල, සටන ආදී ජනප්‍රිය චිත්‍රපටවලින් ඔහු හෙළවුඩේ නොමැකෙන දුෂ්ට පෞරුෂයක් බවට පත් වුණා. මෙවර අපගෙන එන්නේ මර්වින් ජයතුංගයන්ගේ චිත්‍රපට පහක්. පසමිතුරෝ, සුද්දා, ජයසිකුරුයි, බඹර පැටික්කී, සටන. මේ සියල්ල අගෝස්තුවේදී.